ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමෙන් කෙතරට වෙලා ඉන්නව ඇති කියලා අපි විශ්වාස කරනවා. වෙනදා වගේමද අඬහැරේ අපි ඔයාලට අරගෙන එන්න හදන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වගේම ආස කරන ලස්සන වීඩියෝ එකක්. වීඩියෝ එක ඔන්නේ ඉවර වෙනකම්ම බලන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මගේ යාළුවෝ හැමෝටම ආතරයෙන් මතක් කරනවා අඬහැරේ YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි ඉක්මනටම යමු නේද වීඩියෝ එකට. ටැටූ කලාව කියන්නේ එක රටකට එක ජාතියකට සුවිශේෂී වෙච්ච කලාවක් නම් නෙවෙයි. ටැටූ කලාව කියන්නේ සියලුම සංස්කෘතීන් එකතු කර කැටි වුණු හරිම ලස්සන අපූරු කලාවක්. බටහිර රටවල නම් ටැටූ කලාව කියන්නේ ඉතාමත් සීග්‍රයෙන් සංවර්ධනය වෙන අලුත් අලුත් දේවල් එකතු වෙන හරිම අපූරු කලාවක්. නමුත් ලංකාවේ තත්ත්වය නම් ඊට වඩා ගොඩක් වෙනස්. ලංකාවේ කවුරු හරි ටැටූ එකක් ගහගෙන මිනිස්සෙක්ව දැක්කොත් ගොඩක් අය ඒ මිනිස්සයාව නිර්වචනය කරන්නේ ඒ මිනිස්සයා පිස්සෙක් හරි රස්තියාදුකාරයෙක් හරි කියලා. මලවුන් පවා ගෙන්වා ඔවුන්ගේ හඬින්ම කතාබස් කරවන ඔබගේ ප්‍රශ්න හා ගැටලු වලට තිරසාර විසඳුම් ලබා දෙන ඔබ හැර ගිය ස්ත්‍රී හෝ පුරුෂයා දින නියම කර ඔබ දෙපා මුලට ගෙන්වා දෙන ලංකාවේ ජනාධරයට පත් වූ රංගදේව ගුරුන්නාන්සේ දැන්ම කතා කරන්න ඉමෝ WhatsApp Viber පහසුකම් සහිතයි. ඉස්සරට වඩා නම් දැන් ඒ තත්වය ටිකක් හොඳයි. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ ලංකාවේ ජනප්‍රිය කලාතරු එයාලගේ ඇඟේ පාට කරලා තියෙන ටැටූ මොනවද කියලා. ශනුද්‍රි ප්‍රියසාත් කියන්නේ අපේ හැමෝම ආදරය කරන තරුණ පරපුරේ ඉන්න ගොඩක් දක්ෂ නිලියක්. ඉතින් එයාගේ ඇඟේ ටැටූස් කිහිපයක්ම තියෙනවා. මේ ටැටූ හાર્ට් එක දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ? ශනුද්‍රි එයාගේ අම්මගේ තාත්තගේ ඇඟිලි සලකුණු තමයි මේ විදිහට ටැටූ කරලා තියෙන්නේ. ඒ වගේම ඔබ දැකලා ඇති ශනුද්‍රිගේ TikTok වල එයාගේ සමහර ෆොටෝස් වල උරහිසේ පාට කරලා තියෙන මේ ටැටූ එක. ඒකත් ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ වගේම මේ ටැටූ එක ලෝකෙ පුරාම ගොඩක් ප්‍රසිද්ධ ටැටූ එකක්. ඊළඟට කතා කරන්න හදන්නේ ගරසරුප චිත්‍රපටිය හරහා අතිශයින් ජනප්‍රිය වුණු කාවින්ද්‍ය අධිකාරි ගැන කතා කරන්න. ඉතින් ඇයත් ඇයගේ උරහිස ආශ්‍රිතව වගේම ඇයගේ අත ආශ්‍රිතව මේ දකින ආකාරයේ ටැටූස් කිහිපයක්ම සටහන් කරගෙන තියෙනවා. මේ හැම ටැටූ එකක්ම ටැටූ කලාවේ ප්‍රචලිතම ටැටූස් කිහිපයක්. අපි ඊළඟට කතා කරන්නේ හර්ෂ දනෝජ්ගේ ආදරණීය බිරිඳ හමාය අධිකාරි ගැන. මේ තියෙන්නේ ඇය සටහන් කරලා තියෙන ටැටූස් කිහිපයක්. අපේ රටේ ජනප්‍රිය තාරකාවියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ. ඉතින් එයත් එයාගේ අතේ වගේම පපුව ප්‍රදේශයේ ටැටූස් කිහිපයක්ම සටහන් කරගෙන තියෙනවා. අපේ රටේ ඉන්න දක්ෂ නිලියක් නිවේදිකාවක් නර්තන ශිල්පිනියක් තමයි ඍතු ආකර්ෂ කියලා කියන්නේ. ඉතින් ඇයත් ගොඩක් ලස්සන ටැටූස් කිහිපයක්ම එයාගේ සිරුරේ සටහන් කරලා තියෙනවා. බලන්න ටැටූ කලාව කියන්නේ මොනතරම් ලස්සන කලාවක්ද කියලා. සමිතා මුදුන්කොටුව ආදරණීය ගායන ශිල්පිනියත් එයාගේ අතේ එයාගේ පවුලේ සමාජිකයන් 3 දෙනෙක්ගේ නම් ලස්සනට ටැටූ කරලා තියෙනවා. ටැටූ කලාව කියන්නේ ගොඩක් ලස්සන කලාවක්. මම වගේම මම හිතනවා ඔයාලත් ටැටූ කලාවට ගොඩක් ආදරය කරනවා ඇති කියලා. ඉතින් ඔයත් ටැටූ කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ලිලියන්ගේ ගොඩක් ලස්සනම ටැටූ එක කරලා තියෙන්නේ කවුද කියලා කමෙන්ට් කරන්න ඔන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එක අරගෙන ඉක්මනටම මම එනවා.